මේ වන විට මුහුණු පොත හරහා නොයෙකුත් තාරංචි පැතිරෙනවා. අසරණ මිනිසුන් වෙනුවෙන් කැපවෙන ඔවුන්ගේ දුක සැපට පිහිටවෙන නොයෙක් චරිත මේ වන විට සමාජ මාධ්‍යයේ කැපී පෙනෙනවා. මේ කතාවත් එවැනි සංවේදී කතාවක්. මුහුණු පොතේ පළ වූ එම කතාවයි මේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් තේවගණක් දුටුවෙමි. මේ පුංචි ලංකාව කියන්නේ වාසය කරන්න හොඳම රට කියලා මේ වසංගතයේ හින්දා මට අවබෝධ වෙමින් තියෙනවා. සුළු පිරිසක් ඇරෙන්ඩ මේ ලංකාවේ බහුතරය හදවත උණුවෙන විනයගරුක රත්තරන් මිනිස්සු කියලා ඔප්පු වෙන කතාවක් මේ දැන් වුණා. මම කියන්නම්. අද ලෙඩෙක්ට බෙහෙත් වර්ගයක් ගන්න මම පාමසියට ගියා. බොහෝම හොඳට අපේ මිනිස්සු අඩි 3ක පරතරය තියාගෙන පාමසියේ හිටියා. ඒ පාමසියට එක වරකට ගත්තෙත් 6ක් විතරයි. හැමෝම මාස් දාගෙන වැඩ කළේ සහ බෙහෙත් ගත්තේ. ඔය පින්තූරේ ඉන්න වයසක සීයා බොහෝම අමාරුවෙන් ආව පාමසියට බෙහෙත් ගන්න. සීයත් පොලිමේ ඉඳලා බෙහෙත් ගන්න තැනට ගියා. සීයා දැක්කම ගොඩක් දුප්පත් අසරණ කෙනෙක් කියලා තේරුණා. බෑග් එකේ උණුසුම් බෝතලයක් එහෙමත් තිබුණා. ඈත පළාතක ඉඳන් ආව කෙනෙක් වගේ. එක්ක බෙහෙත් සීයට එහෙමත් නැත්නම් වෙන අමාරු ලෙඩෙක්ට. සීයා බෙහෙත් තුඬුව දුන්නා. සති දෙකකට නේද බෙහෙත් ඕනේ. ඔව්දුවේ. බෙහෙත් ටික ගත්තු කැෂියර් එකේ ගැහණු කෙනා ගාන හැදුවා බෙහෙත් වලට. 8440යි. සති දෙකකටයි ඕනේ දුවේ. සති දෙකකට තමයි ඔය ගාන. ඒ සීයා සෑහෙන්න අසරණ වුණා. එහෙනම් සතියකට දෙන්න දුවේ. ඇත්තටම මේ දෙබස් ටික මම අහගෙන හිටියා. මම ළඟ හිටපු තවත් ගැහණු කෙනෙක් අහගෙන හිටියා. මටත් කරගන්න දෙයක් නැහැ. එච්චර ගාණක් මම අතේ නැහැ. මම ළඟ ඉඳලා තියෙන්නේ ගැහණු කෙනෙක් නෙවෙයි. මිහි පිටට බැහැපු දෙවගණක් කියලා මම දැනගත්තේ. ඒ ගැහණු කෙනා ඒ සීය ළඟට ගිහිල්ලා රුපියල් 5000 කොලයක් මේක තියාගන්න කියලා හොරෙන්ම සීයට දෙද්දි මේ වගේ රත්තරන් මිනිස්සු අඩුයි. ඒ තාම මෙහෙම මිනිස්සු ලංකාවේ ඉන්නවා. අපේ රටට ආදරය කරන්න. අපේ තාම මෙහෙම මිනිස්සු ඉන්නවා කියලා අමතක කරන්න එපා. අපේ රට රැකගමු. මේ ව්‍යසනයෙන් රට බේරා ගන්න පුළුවන් හැම ආරක්ෂක පියවරක්ම ගමු.